සඳ තරණය නැතිනම් සඳ මත පාත බීම අභ්‍යවකාශ තරණයේ ඉතා වැදගත් පියවරක් කියලා අපි දන්නවා නමුත් සඳ තරණය ව්‍යාජිකක් කියලා මම කිව්වොත් අවුරුදු 70කට වඩා අධික කාලයක් ඔවුන් අපට බොරුවක් මවාපා අපිව මුලා කර ඇති බව කිව්වොත් ඔබට විශ්වාස කරන්න පුළුවන්ද 60වන දශකයේ වන විට ඇමරිකාව හා රුසියාව වුණුන්ගේ තාරකා විද්‍යාත්මක ක්ෂේත්‍රයේ සිදු තාක්ෂණික දියුණුවත් නව උපකරණ නිපදවීමත් සමග අභ්‍යවකාශ තාක්ෂණය අතින් වේගෙන් දියුණු වුණා මේ රටවල් දෙක අතරින් තාක්ෂණය අතින් ඉදිරියෙන් සිටින්නේ කවුරුන්දයි පෙන්වීමට ඔවුන් අතර පැවතියේ විශාල තරගයක් 1961 රුසියාව පළමු වරට මිනිසෙකු සඳ මතට යවීමට තීරණය කළා ඒ ඇමරිකාවට වඩා ඔවුන් ඉදිරියෙන් සිටින බව පෙන්වීමට අභියෝගයක් වශයෙන් මේ ප්‍රතිපලයක් ලෙස ලොවට ඔවුන් ඉදිරියෙන් සිටින බව ඔප්පු කිරීමට අවශ්‍ය තිබුණත් අවාසනාවකට ඔවුන්ට ඒ නොහැකි වුණා ඉතින් ඔවුන් සඳ මත පාතවීම චිත්‍රාගාරයක එනම් ස්ටුඩියෝවක අනුකරණය කළා ඔබට තවමත් විශ්වාස නැහැ කියලා මම දන්නවා මෑතකදී මාධ්‍ය වේදිකා කළ විමර්ශනයකින් හැමෝවම විශ්මයටපත් කිරීමට සමත් රහසක් ඔහු අනාවරණය කර ගැනීමට සමත් වුණා ඒ තමයි බස් ඕල්ඩ්‍රින් මයිකල් කොලින්ස් යූජින් යන ගගනගාමිනියයි කියනු ලබන තිදෙනෙකු පෙනී සිට සඳ තරණය කිරීම මවාපෑ ව්‍යාජ වීඩියෝ පටය සඳහා කර තිබූ අනුකරණ වීඩියෝ පටයයි ඒ අනාවරණය කරගත් ඔහු ඒවා ඔවුන්ට පෙන්වූ විට ඔවුන් කෙතරම් කම්පනයට හා පීඩනයට ලක් වුණාද කීවොත් කතා ක්‍රීමට පවා ප්‍රතික්ෂේප කළා ඒ විතරක් නොවේ ලෝ ප්‍රකට නීල් ආම්ස්ට්‍රොන් සඳ මත පළමුවරට පාතබෝවායයි කියන මේ මිනිසෙකුගේ එක් පියවරක් පමණයි ඒත් මේ මිනිස් සංහතියම ඉදිරියට තබූ වේගවත්ම පිම්මක් වනු ඇත යනුවෙන් පැවසූ ඔහු සඳ මත පාතබෝවායයි බයිබලයේ මත තිවුරා පවසන්නේයි පැවසූ විට ඒ තරයේ ප්‍රතික්ෂේප කර සිටි බව ඔබ දන්නවාද ඒ වගේම 1972 පසුව කිසිම පුද්ගලයෙකු සඳ මතට නොයෑම සාමාන්‍ය දෙයක් කියලා ඔබ සිතනවාද